නිරෝගී පැහැපත්භාවය සම්බන්ධව තමයි අපිට අවධානය යොමු කරන් තිබෙන්නේ. එහෙම කිව්ව ගමන් අයහොබ් සම්බන්ධව ඔබේ මතකයෙන් නැගෙනවා කියලා අපි දන්නවා. ඒ නිසාම තමයි මේ සම්බන්ධව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහෝ ප්‍රශ්න අපට යොමු කරලා තිබෙනවා. මේ ප්‍රශ්න වලට නිවැරදි විසඳුම් ලබා දෙන්න අපි සූදානම් වන්නේ. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී ජැකියාපොන්. සුබ දවසක් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඒ වගේම තමයි බටහිර වෛද්‍ය මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය දේශබන්දු එල්.පී. සඳුරුවන් මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. සුබ දවසක් කියලා ඔබතුමිය පිළිගන්නවා. අපි සූදානම් වන්නේ මුලින්ම මේ සම්බන්ධව කතා බහ කරන විට මේ ඔබතුමාට ප්‍රශ්නයක් යොමු කරන්න. මේක මට කාලෙක ඉඳලා නයිහොබ් සම්බන්ධව බොහෝ විට ඔබ නිර්දේශ කරන හින්දම මම කැමති ඔබතුමාගෙන් අහන්න. බටහිර වෛද්‍යවරුන් මේ නිෂ්පාදනය වෙනුවෙන් පෙනී හිටියත් ඔබ තමයි පළමු බටහිර වෛද්‍යවරු මේ නිෂ්පාදනය වෙනුවෙන් පෙනී හිටින නිර්දේශ කරපු එක මේ ගන්න කියලා නිර්දේශ කරපු. සමහර විට නිෂ්පාදනයේ නම නොකියන්නේ නිර්දේශය ලබා ගැනීම අපොහොසත් වීම හින්ද වෙන්න පුළුවන් කියලා. ඒක හින්දම නයිරෝස් ගැන ඒ තරම්ම විශ්වාසයක් ගොඩනැගුණේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්න අයට කිව්වොත් හොඳයි මං හිතනවා. ඔව්. පළවෙනි කාරණේ තමයි මේ නිෂ්පාදනය මම කාලයක් තිස්සේ ලබාගෙන තමයි කතා කරන්නේ. දෙවෙනි එක තමයි මේක හැදෙන හැටි, මේකට යොදන අමුද්‍රව්‍ය හැම දෙයක්ම මගේ ඇස් දෙකින්ම දැක්කා. තුන්වෙනි කාරණය තමයි ISO සහතිකයේ තියෙන ලංකාවේ ෆුඩ් සප්ලිමන්ට් කීපයයි තියෙන එකක් වීම. අනිත් එක තමයි මේකෙන් ගත්ත විශාල ප්‍රතිඵල, ගොඩක් අය ප්‍රතිඵල ගත්තා අපේ ඇස් දෙකින් දැක්කා. ඉතින් ඒ ඔන්න කාරණා ටික නිසා මේකෙන් අතුරු ආබාධ නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේ වටිනා දෙයක් නිසා තමයි ඒ විදිහට කතා කරන්නේ අපි. කලනි සිල්වා නොච්චයාගම මෙන්න මෙහෙම අහනවා ජැකිය ප්‍රසමාත්මයකින්. ඔබ නයු හර්බ්ස් වල කෝමාරිකා මගින් බ්ලීචින් ආසාදන වලට ප්‍රතිකාර ලබා දෙන නිසා කෝමාරිකා වර්ග වැහි වැහැලා, ඒක සම්බන්ධව කතා කරමු කියලා තමයි තියෙන්නේ. ඔව්, ඇත්තටම කෝමාරිකා කිව්වම ඇලෝ ජෙල්, අපේ ඇලෝ ජෙල් එක බ්ලීචින් ආසාදන වලට තියෙන එකම විසඳුම. ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස්. ඉතින් ඇලෝ ජෙල් එක හරිම ජනප්‍රියයි. ඒ හින්දා මාත් එකඟ වෙනවා වැහි වැහැලා වෙළඳපළේ තියෙනවා. නමුත් ඇලෝ ජෙල් කිව් සැනින් ඒව සැබෑ ඇලෝ ජෙල් වෙන්නේ නැහැ. හේතුව වර්ණකාරක දාලා කොළපාටට එනවා, එක එක ටියුබ් වලින් එක එක විදිහ වර්ණකාරක දාලා විතර නෙමෙයි රසායනික ද්‍රව්‍ය දාලත් ඇලෝ ජෙල් ඇවිල්ලා තියෙනවා. මොකද ගොඩක් ආසාදන වලට මේ භාවිතා කළ ආසාදන තත්ත්වය වැඩි වෙලා අපිට ඇවිල්ලා කියලා තියෙනවා මේ ප්‍රොඩක්ට්ස් තමයි අපි පාවිච්චි කරේ කියලා අපිට පෙන්නලා තියෙනවා. ඉතින් ඒ හින්දා නම බලලා ගන්න ආයුෆාම ආයතනයෙන් එන නයිව් හර්බ්ස්ද කියලා බලන්න. ඔබ ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් ගන්නකොට, ඒ වගේම නයිබ්‍රෝස් එකත් අනිවාර්යෙන් ගන්න ඕනේ බ්ලීචින් ආසාදන වලට. නම බලලා ගත්තොත් ඔබට වරදින්නේ නැහැ. හේතුව ඔබ මුදල් දීලා ගන්නෙ, කවුරුත් නොමිලේ දෙනව නෙමෙයි. ඒ හින්දා කවුරුත් ඇඟේ ගැහුවා කියන්න එපා. ඔබ හරියට නම බලලා ගත්තොත් සැබෑ ඇලෝ ජෙල් එක ඔබේ අතට පත්වේවි. අපි දුරකථන අංකය මතක කරා. මේ දුරකථන අංකය ඔබට එමතුමක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. නිෂ්පාදන සම්බන්ධව යම් යම් කාරණා දැන කියා ගන්නවා නම් 0777-123-795 කියන දුරකථන අංකය. ජයනි තිසේරා මතුගම මෙන්න මෙහෙම අහනවා. නයිෆ් යානස් වගේ කැප්සූල් එකක් පැහැපත් වීමට අවුරුදු 19ක් වගේ දුවකට ඇය ටිකක් කලුයි. ඇයට පැහැපත් සමක් ලැබේවිද කියලා තමයි අහන්නේ. ඔව්, ටිකක් කලු නම් ඇත්තටම ටික කාලයක් ගන්න වෙනවා. හැම පැහැපත් කිරීමටම සුවිශේෂ වූ හැම පැහැපත් වීමේ වර්ණක සෛල නිරෝගී කරමින් වර්ණක සෛල නිර්ගමන වර්ණක ප්‍රමාණය පැහැපත් වීමට අදාළ විදිහට සකස් කරන ආහාර අතිරේකයක් හැටියට තමයි නයිෆයාන සඳහන්න්න පුළුවන්. සුවිශේෂී පෝෂණ කොටස් ටිකක් අඩංගු වෙනවා හමේ වර්ණය වෙනස් කරන්න. මේ හේතුව නිසා එහෙම කියන්නේ ඔබට මේක ටික කාලයක් භාවිත කරන්නට සිද්ධ වෙනවා. මම මේක මම හිතන්නේ නිර්දේශ කරනවා. නේත්‍රා වණිගසේකර කැලණියේ මෙන්න මෙහෙම අහනවා. මගේ යාළුවා ගන්න ලස්සන වෙන්න තිබෙන කැප්සූල් එකේ මැංගනීස්, සිලිකන්, සෝඩියම් තිබෙනවා. එයා මට කියනවා බය නැතුව ගන්න, මමත් බොනවනේ කියලා. ඇය ඇගේ පරණ පින්තූරය මට පෙන්නුවා. මොකද ඇය මට මෑතකදී මුණ ගැහුණු මිතුරියක්. වෙනසක් නම් මට ඒ පින්තූරය හා ඇය අතර පෙන්නුනේ නැහැ. ඔබව මම දකින ටීවී එකෙන් ඔබ ඇය තරම් සමීපත් නැහැ. ඒත් නිවැරදි දැනුම ලබා දෙනවා කියලා හිතනවා. කරුණාකර පහදා දෙන්න. අනික ඇය බොන කැප්සූල් එකේ ක්‍රීම් එක වයිට් නේ. ඔව්, පළවෙනි දේ තමයි මැංගනීස්, සිලිකන්, සෝඩියම් අඩංගු නම් ඒකෙන් ලස්සන වෙන්න විදිහක් නැහැ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් කියන්නේ බෙහෙත් වර්ග. අංශු මාත්‍රයක්වත් ෆුඩ් සප්ලිමන්ට් එකක සැබෑ ආහාර අතිරේකයක තියෙන්න බෑ. ඒක තමයි ලංකාවේ නීතිය. ලංකාවේ නීතිය කියලා ගත්තාම මේක ආයුෆාම ආයතනයටවත් අපිටවත් සීමා වෙච්ච නීතියක් නෙමෙයි. ඒක ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් දාන නීතියක්. ඉතින් ඒ නීතියට යටත් වෙලා තමයි කැප්සියුල් සියල්ලක්ම ආහාර අතිරේක නම් හැදෙන්නේ. ඉතින් ඒ වගේ ඒවට අවනත නොවි ඔහේ ආගියතේ කැප්සියුල් තියන වෙළඳපොලේ ගන්න. නමුත් ඒව බෙහෙත් අඩංගුයි. ඒ කියන්නේ මැංගනීස්, සිලිකන්, සෝඩියම් වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න ඕනේ ඔබට.
ඒව ගන්නවනම් එහෙම නැතුව නිකන් කැප්සියුල් එකක තිබුණා කියලා ඒක ආහාරතිරේක විදිහට ඔබට ගන්න බෑ. ඉතින් වෛද්‍යවරයෙක් ඔබට මැංගනීස් අඩුවක් තියෙනවා නම් මැංගනීස් ගන්න කියලා ලියලා දෙයි. එහෙම නැතුව ඔබට හිතුවනාපෙට එහෙම ගන්න බෑ ඒ තුලින් එකක්වත්. ඒ වගේම තමයි අදිමාත්‍රාවල්. අදිමාත්‍රාවල් ග්ලූටතයන් අපි දන්නවා මිලිග්‍රෑම් 500ක් හෝ ඊට වැඩි නම් ඒක අදිමාත්‍රාවක්. ඊට වඩා ඇඟට දාගන්න බෑ. ඊට අඩුවෙන් තියෙනවා නම් කමන්නෑ. ඒකයි අපේ නයිෆ් යානස් වලත් අවශ්‍ය ප්‍රමාණය ග්ලූටතයන් තියෙන්නේ. අදිමාත්‍රාවල් කොහෙත්ම නැහැ. බයෝටීනොත් 0.5යි තියෙනවනේ. ඊට වඩා තියෙන්න බෑ. ඒ වගේම තමයි විටමින් E, විටමින් C උනත් අදිමාත්‍රාවල් ඇඟට දාගන්න බෑ අපිට වෛද්‍යවරයෙක්ගෙන් අහන්නේ නැතුව. ඒ වගේම තමයි දැන් ඔබගේ යාළුවා කිව්වා කියලා ලස්සන වෙනවා කියලා ඔබ ගත්තොත් රැවටිලා මාසයක් වගේ කාලයක් ඇය ලස්සනට ඉඳි. නමුත් ඒක පිට දාන්න ගත්තම පරක්කු වැඩි. මොකද ඔබ ඔබගේ යාළුවාව බලලා තමයි කැප්සියුල් එකක් උනත් ගන්නෙ. ඒ ගන්නකොට ඔබගේ ලේවලටත් ඒ රසදිය හෝ හයිඩ්‍රොකිනෝන් අධික ලෙස කෝජික් ඇසිඩ් අධි මාත්‍රාවක් ග්ලූටතයන් හරි අඩංගු වෙලා ඒක මිශ්‍ර වෙලා ඉවරයි. එතකොට පරක්කු වැඩි. අනිත් එක තමයි ඔබ සඳහන් කරලා තියෙනවා ගන්න ක්‍රීම් එක ගාන ක්‍රීම් එකෙත් වයිට්නින් තියෙනවා කියලා. ඉතින් එතකොට කොහොමද ලස්සන වෙන්නේ? තාවකාලික ලස්සනක් තියෙන්න පුළුවන්. මාසයක් විතර ලස්සන සුදට බැබලිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ආසාදනයේ පිට දැම්මම දුවගෙන එනවා ආසාදනයට ප්‍රතිකාර කරන්න. ඉතින් ඒ හින්දා හරියට ප්‍රමිතිය බැලුවොත් ඔබට වරදින්නේ නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෙජිස්ටර්ඩ්ද බලන්න. ඔබ ගන්න ආලේපන පෙළ වයිට්නින් කියලා කොහේ හරි ලියලා තියෙනවා නම් ඒකට අතවත් තියන්න එපා. කැප්සියුල් එකක් ගන්නවා නම් ලේසිම දේ සොෆ්ට් ජෙලටින්ද බලන්න. සොෆ්ට් ජෙලටින්ද බැලුවොත් ඔබට වර්ධින්න ඒක සැබෑ ආහාර අතිරේකයක්. ආශා වරකපොලින් මෙන්න මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා. අයුරෝස් කැප්සියුල් එකේ බ්ලීචින් ආසාදන වලට මම ගන්නවා. දැන් ආසාදනේ බොහෝ දුරට සුවයි. නමුත් තවම කැළලි තිබෙනවා. දැන් නයු ප්‍යානසයකට මාරුනාට කමක් නැද්ද කියලා තමයි අහන්නේ. ඔව් ආශා, හොඳම තීන්දුව අරන් තිනවා. නයුරෝස් තමයි ප්‍රතිකාරය වෙන්නේ ඒ බ්ලීචින් ආසාදනයට. කැළලි තියෙනවා කියන එකෙන් පැහැදිලි වෙනවා තවදුරටත් මේ ආසාදනයේ සුළු වශයෙන් තියෙනවා කියලා. සම්පූර්ණම ආසාදනය නිමවන තෙක් ඒක අරගෙන ඊට පස්සේ ඔබ නයිෆයන්සර් මාරු වෙන එක හොඳයි කියලා මම හිතන්නේ. හොඳයි, අපි දුරකථන අංකය මතක් කරා. මේ දුරකථන අංකයෙන් ඔබට අමතුමක් ලබා ගත හැකි 0747013795 0747013797. නිතිකා සුදක්ෂි බත්තරමුල්ලේ මෙන්න මේ මහනම. සමහර රංගන ශිල්පීන් කියන්නේ ක්‍රීම් ආලේප කරන විට තනින් තන ක්‍රීම් ඩොට් වගේ තබා ආලේප කරන ලෙසයි. ඒත් ග්ලූටතයන් විශාල මාත්‍රාවන්ගෙන් අපට මේ සමහර අය දෙන නිසා මේ ආලේපන කරන විදියේ මට ෂුව එකක් නැහැ. කරුණාකර පහදා දෙන්න. ඔව්, මම හිතන්නේ ඒක රංගන ශිල්පීන් නෙමේ, අපි වුණත් රූපලාවන් ශිල්පීන් වුණත් ඒ ක්‍රමයේ කියන ඒක වැරදි. ඩොට් ඩොට් තියාගන්නෑ මූනේ. සමහරයන් 5 points කියලා 35ක් තියාගන්න කියන එහෙම එකක් නෑ. එක ප්‍රමාණයක් ගන්න, කඩලැට එක විතර ප්‍රමාණයක් අරගෙන ඇඟිලිවල අතුල්ල ගන්න. ඊට පස්සේ ඒක ගෑවා නොගෑවා වගේ තියෙනවනේ. නිකන් දෙපාර කරකවද්දි මූනේ අත ඇඟිලි මෙහෙම දෙපාරක් කරකවද්දි ඒක මූණට උරා ගන්න ඕනේ. එහෙම නැතුව පිටි වගේ ගෑවෙනවා නම් ඒ කියන්නේ ඒක වයිට්නින් ක්‍රීම් එකක්. මතක තියාගන්න, කවුරු කෙසේ කීවත් හරි ක්‍රමයේ ඉගෙන ගන්න ඔබ. මොකද නැත්තම් නොයෙකුත් දේවල් කරලා වැඩි ප්‍රමාණයක් මූණේ ගාලා ඔබට කුරුලෑ වගේ බිබිඩි එන්නත් පුළුවන්. ඒ අදිමාත්‍රාවල් ගැන කතා කරනකොට ඇත්තටම කවුරු කිව්වත්, මම කිව්වොත් අදිමාත්‍රාවක් හොඳයි ඇඟට කියලා මම කියන අනිත් දේවලුත් ඔබට විශ්වාස කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ හින්දා විශ්වාස කරන්න පුළුවන් කාගේ උපදෙස්ද කියන එක ඔබට මම හිතන්නේ හදවතට දැනෙනවා කතා කරද්දි. ඔබට පැටලෙනවා නම් යම් දෙයක්, එහෙම නැත්නම් අතේ තියෙන ප්‍රොඩක්ට්ස් ඕගලන්ට පැටලෙනවා නම් මොනවද පාවිච්චි කළ යුත්තේ, මොනවද නොකර යුත්තේ කියලා අපිට දුරකථන ඇමතුමක් දෙන්න. කැප්සියුල් එක එහෙම නැත්නම් ගාන ක්‍රීම් ටික ලං කරගෙන අපිට කෝල් එකක් දුන්නොත් අපි උදව් කරන්න. ඒක දිගටම ඔබට පාවිච්චි කරන්න පුළුවන්ද, නැත්නම් එදාම නවත්තලා ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් වලට හැරෙන්න ඕනේද කියලා අපි උපදෙස් දෙන්න. අපි දුරකථන අංකය මතක් කරන්න. මේ දුරකථන අංකය ඇමතුමක් ලබා ගත හැකි 0747013795 0747013795 0747. ඒ වගේම ඔබට ලිපිනේ මතක් කරන්න. මේ ලිපිනේ ගියත් බොහෝ තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙන විට නිෂ්පාදනයේ සම්බන්ධ යම් යම් කාරණා ඔබට දැන කියා ගැනීමේ හැකියාව තියෙන අයිෆා මෑන් නියුට්‍රා පුජ්ජලක සමාගම් මායිලී ජායලකින් ලිපිනයට කතා බහ නිමා කරන්න සූදානම්. කතා බහට පැමිණීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී ජැකී අපුන්සු බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මාතර ගොඩගම සහන වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය දේශමන්තු එල්.පී. සඳරුවන් මහත්මයාටත් අපේ ස්තුතිය පළ කරනවා. ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරන්නේ දිගටම TV දරණත් එක්ක රැඳෙන්න කියලා.